අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ඉහළ යාමක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. ඇතම් අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවා ගනිමින් ජනතාව පීඩාවට පත් කිරීමටද සමහර කූට ව්‍යාපාරිකයින් කටයුතු කළා. එලෙස සංගවාගත් තොග සොයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් දිවයින පුරා වැටලීම් මේවන විට සිදු කරනවා. එලෙස සිදු කළ වැටලීම් වලින්ද සහල් මෙන්ම සීනි තොග විශාල වශයෙන් සොයා ගැනීමට හැකි වුණා. ඇතම් ගබඩා තුල භාවිතයට සුදුසු නැති සීනි තොගද සංගවා තිබෙනු දක්නට ලැබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහපරිමාණ සහල් මෝල් කීපයක්ද පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කළා. එහිදී ව්‍යාපාරිකයින් සතුව තිබී සහල් කිලෝ ලක්ෂ 8ක් රජයේ සිය භාරයට ගනු ලැබුවා. එලෙස සොයාගත් සහල් තොග ඍජුවම සතුස වෙළඳසැල් වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. වෙළඳපොළ තුල පවතින සහල් හිඟයට ප්‍රමාණවත් තරම් තොග පමණක් එහිදී රජයේ භාරයට ගත් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරන්නේ. සීනි සහල් පිටි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ තවමත් රට තුල හිඟයක් පවතින බවටයි ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ඉදිරි මාස 3ක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් සීනි තොග රට තුල පවතින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. රජය පසුගියදා සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක්ද නියම කළා. එම මිලට සීනි සහ සහල් අලෙවි කරන්නේද නැද්ද යන්න සොයා බැලීම සඳහා දිවයිනපුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර තොග රැස් කිරීම හේතුවෙන් මුද්‍රා තැබීමට ලක් වූ මහනුවර කුණ්ඩසාලේ තොග ගබඩාවේ සීනි තොගය සමූපකාරී වෙත බහර දීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදු වුණා. තොග සංගවීම වැළැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය මගින් දිවයිනේ සියලුම තොග ගබඩා කිරීම ලියාපදිංචි කළ නමුත් එලෙස ලියාපදිංචි නොකිරීම හේතුවෙන් මෙම තොග ගබඩාව පසුගියදා පාරිභෝගික සේවා අධිකාරිය මුද්‍රා තැබුවා. මෙම සීනි තොගය සහන මිලට වෙළඳපළට ලබා දීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ අනුමැතිය මත සමූපකාර වෙත මුදා හැරීම අද සිදු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.